අයිබුවන් දරුවනිටිෂ ොටෙල්ක වෙබඩ ට වැල ොක් කාදරෙන් පිළිගන්නවාහැස්ී සිට කොහස් වෙනී දක්වාම සියලූ මිෂන්ව දාලව ප්‍රශ්න පස්තරෝගල්න්ටිියෂන් ොටල්ක බඩටිය රහා ලබාගන්නට පුළුවන්. ඔගලට මතක ඇති මමෝගොල්ලන්ට ගියවීඩුවකේදී ග්‍රීක මූර්තිය කිහිපයක් පිළිබඳව කියල දුන්නා. අද කියල දෙන්නේ න තවත්ෙක් මූර්තියක් පිළිබඳව. අපි බලමු හොනවද ග්‍රක මූර්තියකින් හලතින ප්‍රශ්නය කියලා. සර්පයෙන්ගේ ග්‍රහණයෙන් විදීමට වෙිහිසදරන්න පියෙකු හා පුතුන් දෙදෙනෙක දැක්වෙන ග්‍රීක මෘර්තිය කිනම් නමගින් හැඳින්න්නේ ද හෙමනම් මෘර්තිය ස්වභහවේ ගැන කියලා තමයි මේ ප්‍රශ්නය හලා තියෙන් බලමු මෘර්තිය ගද්ද කියලා. මේ තියෙන් ඒ මෝර්තිය මේ මූර්තියට කියන්නේ ලැවෝකෝන් කියන නම මේකින් පෙන්නුම් කරන්නේ ට්‍රෝජන් පූජකවරයෙකු දේවසාපේකට ලක්ගෙනවා දෙවියන්ට එරහිවීම නිසා තමයි දවසාපේට ලක්වෙන්නේට පස්සේ මුහ දෙෙන්මතු වෙන සරපයකු ඇවින්. මොහුණ වෙලාගන්න අවස්ථාවක් තමයි මේ. ක්‍රෝජන් පූජකවරයා සහ ඒ පුතුන් දෙදෙනා තමයි මෙතන දකින්න තියෙන් ඒ පුතුන් දෙදනාවම ඒ සර්පයෝ වෙලාගනින් වමි තිදෙනවම සර්පය වෙලාගිින් අවස්ථාවක් තමයි මේ. මෙම මූර්තිය විශේෂයි හේතුව තමයි තනිමූර්තියක් නිර්මාණය කරනවාගෙනමේ මර්ති මානවර හුප තුනක් එකට එකතු කරන ලැනීමේ ශිල්ප්‍රමයකින් කරලා තියෙනවා ඒ විශේෂ අවස්ථාවක්කේ වගේ ශිල්පීය දක්ෂතාවයක් විශේෂම දේ තමයි. පෙන්නුම් කරනවා ත්‍රෝජන් පූජකවරයාගේ මුහුණින් සහ දරුවන්ගේ මුහුණුවලින්. බීතිය ට්‍රාසය වගේම වේදනාවෙන් මිරිකෙනවා ඒවාගේම ඒ සර්පයාගවෙන් ගැලවීමට ගන්නා උත්සාහයක් දෙෙන්නුම් කරන මෘර්තියක් විදිරිර්තමයි හනුන්වන්න පේන ඇති මේේ පියාගේ මහලු බව පෙන්නුම් කරනවා ඒවාගේම. සර්පයාගෙන් බේරීමට ගන්නා උත්සාහය. මේ දෙදෙනගේම මුහුණුවල පෙන්නුම් කරන බාව ප්‍රකාශනය නතිමත් අති ඉහළ මට්ටමක දකින්න තියෙනවා. ඒවාගේම මාංශපේශීෙන් ඒගේ ස්රුවපැක්තින ස්වභාවික ගතිලක්ෂණ ඒ සාමාන්‍යය මුෘතිය නිර්මාණය කරන්නේ ජීවී ප්‍රමාණයහින් යුක්තව. ඒගේ ඉතාමත්ම ස්භාවකින් යුක්තව නිර්මාණය කරලා දනො මූෘතිය මාධ්‍යවෙන්නේ කිරිගරුන්ඩ මේ අයිති වෙන යගයේ තමයි හෙල නිස්ටික් දකින්න තියනෙ රෝමේ වතිකානු කෞතුකා ගාරය. අපි බලමු දරුණේ හගොල්ලට තියන ඒළඟ මූර්තිය මොකක්ද කියලා. මේ තියෙන්නේ ඇතිනා දෙමගන කියන මූර්තිය. ඇතිනා දෙමගන කියන්නේ යුද්ධට අධිපති දෙවගන මේ මෘර්තිය උසයි අඩි හතලිස් සටක්. නිර්මාලය කරලා තියන්නේ දැවයින් නිර්මාණය කරලා රන්හා ඇදදත්වලින් තමයි ආවරණය කරලා තියෙන්නේ. බැලු හම් පේන වැති තිය ජස්ුරූපයකින් තකින්න තියෙනවා. හෙල්ලක් සහ පලිහක් අතේතියාගෙන ඉන්නවා. ඊළඟට ස්පිින්ස් ඒැ ස්පිංස් රූපයත් එක්ක තියෙන ඔටුන්නක් පැළඳගෙන සිටිනවා. මේ මෙතන අතේ තියෙෙන ජයප්‍රහණය සංකීතය වන නයික් කියන දේවතාාවිය කිිරුව. ඒ වගේ පලිහේ සහ පාදමේ. ්‍රීක පුරාවෘර්ථබල හිකයන්නේ සත්වීක සටන් දර්ශන දකින්න තියෙනවා. මෙතන ඔගලට පේන මැති සරපේ නිර්මාණය කරලත් තියෙනවා. අනික බැලුහාම පේනවා ඇඳුම් පැළඳම වනත් ඉතාම ස්වභාවිකත්වයෙන් යුක්තව නිර්මාණය කරලා තිගෙනවා මෙච්චර විශාල මූර්තියක හුණත්. ඒවාගේමයි මුහුුණෙන් පෙන්නුම් කරන්නේ. ස්ලින් හෙම පෙන්නුම් කරන තිීක්ෂණ බැල්මකින් යුක්තව තමයි දකින්න තියන්නේ. ඒළඟට මෙම මෘර්තිය අයිතිවෙන්නේ සම්භාවී යුගට දකින්න තියෙන්නේ ටොරෙන්ටෝහි රාජකීය ඔන්ටේරියෝ කෞතුකා ගාරී. එහමන දැංවගර දන්නවා මේ ඇතිනා දෙමගෙන කියන මෝර්තිය හදල තියෙන්නේ මොනවයින්ද කොයිද තියෙන්නේ කවුරු ගැනද මේ කියන්නේ කියලහෙන අපි බලමු අහල මේ. ්‍රශ්නයට උත්තරේ කොමද ලියන්නේ කියලා. තැන් දන්න සාරවින්ගේ ග්‍රහණෙන් විදීමට බිස රන්න පියකු හා පුතුන් දෙදෙනෙක දැක්වනි ග්‍රීක මෘර්තික ඉන්න නම්කින් හඳින්වේද. එෙමනම් මං විස්තර කිව්වා එනම් උත්තරේ ලියන්න ඕොන ගෘතිය නම ලැවකවන් කියන මෘර්තිය තමයි යෝගොල්ලො ලියන්න ඕනේ ලැවකඋන් කියන නම තමා ලියන්න ඕනේ. එෙමනං දරුවනි ඕගොල දන්නම ග්‍රීක මූර්ති හොගොල්ලෝ පහක් ඉගෙනගත්තා ඒ මර්ති පහහින්ම ප්‍රශ්නයෙහූ තෝවල්ලන්ට පිළිතුරුලියන්නට පුළුවන් හිමන අපි තවත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකේදී මොනගහෙම. අයිබෝවන්.